ආයිබෝන් ඔබ සමට මේ නාගානන්දගේ පොය දවසේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. නමුත් අද ඒක මම තාවකාලිකව ස්වල්ප වේලාවකට කැප කරලා මම ඔබව අමතන්න තීන්දුව කළා. මොකද මේ අවස්ථාවේදී GLPRS අනුකුමාර දිසානායක එතන ගියා විජේදාස රාජපක්ෂ මේ කට්ටිය මේ රටේ ජනතාවට කරන ප්‍රකාශ මේව ජනතාව දන්නේ නැහැ. මිනිස්සු කැරකිලා ගිහිල්ලා තියෙන්නේ මේ ඡන්දයක් තියෙනවද නැද්ද, ජනමත විචාරණයක් තියෙනවද නැද්ද කියලා මිනිස්සු හොඳටම මේ කලබල වෙලා තියෙන්නේ. මේක ගැන දැනුවත් කරන්න ඕන. මම දැක්ක කවුද දාලා තියෙනවා අර නළුවකට මේ නාගානන්ද රනිල් වික්‍රමසිංහ පස්සේ යනවා අනම්මනම් කියලා. මේකයි මේ නාගානන්ද කියන්නේ බිනවිද ෆවුන්ඩේෂන් එක කියන්නේ. ඒක ඇවිල්ලා නීති ආධිපත්‍ය පමණයි ගරු කරන්නේ. ඔය පුද්ගලයා අදාළ නැහැ. ප්‍රශ්නෙට පිළිතුරු මෙච්චරයි. මම දැක්ක GLPRS කියනවා 80-83-2 ප්‍රකාරව මේකට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක යා යුතුයි. පාර්ලිමේන්තුවෙන් 3-2 ගත යුතුයි. මෙහෙම කතාවක් කතා කරනවා මෙයා. නීතිය ඒක තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. ඒක තමයි අනිත් අයත් කියන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ අංක 1 එයාට උගන්වන්න ඕනේ නැහැ. එදා එයා දන්නා මොනවද කරන්න කියන එක. ව්‍යවස්ථාව මෙච්චරයි. දැන් පාර්ලිමේන්තුවේ දුර කාලය කියද කොච්චර කාල ගත වෙනවද? දැන් අවුරුදු 5කට කිට්ටු වෙන්න එන්නේ. අවුරුදු 2 පස්සේ රනිල් වික්‍රමසිංහට ඕනම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවාලෙන්න පුළුවන්. ඕකේ. ඒකම ඔය 3-2 කතාව ඔක්කොම පාර්ලිමේන්තුවේ කතා එන්නේ පාර්ලිමේන්තුවක් තියෙනවා නම්. එහෙම නැතුව මේ වගේ බරපතල වැරැද්දක් ඉස්සෙල්ලම පිළිගන්න ඕනි. අපි අවංක වෙන්න ඕනි. පාර්ලිමේන්තුව 225 කියන්නේ නීතිපති, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔක්කොම දැනගන්න ඕනි, පිළිගන්න ඕනි. මෙතන බරපතල වැරැද්දක් වෙලා තියෙනවා. ජනතාවගේ අවසරයක් ගන්න නැතුව ජනාධිපතිවරයාගේ දුරකාලයේ සීමා කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් අවසර ගත යුතුම දෙයක්. ඒ වැරද්ද දැන් රනිල් වික්‍රමසිංහ ඒ වෙලාවේ සද්ද නැති වෙනවා. දැන් ඔහු පිළිගන්නවා. දැන් ඔහු තීන්දුව කළොත් හෙට හෝ අනිද්දා හෝ පාර්ලිමේන්තුව විසුරුව හැරලා ඔබට තියෙන ව්‍යවස්ථාවේ මම මේ කතා කරන අර ටිකිරි මොලේට GLPRS අනුකුමාරගේ ඔය කට්ටියගෙන ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව තියෙනවා. ජනාධිපතිවරයාට ඍජුවම බලතල ඕනම වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් ඍජුවම මහ ජනතාවට දාන්න. ජනතාවට ඉස්සරහේ කවුරුත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අත දාන්නත් බෑ. මොකද්ද ව්‍යවස්ථාවේ 82-85 එක ප්‍රකාරව ඔහුට තීන්දුව කළොත් එම මේක මම ඍජුවම මහා ජනතාවට ඉදිරිපත් කරනවා කියලා කිසි කෙනෙකුට ප්‍රශ්න කරන්න බෑ. ඇයි මේ කරපු වැරද්ද? දැන් ඔහු කිව්වා මේ කවුද ජාම්පති වික්‍රමරත්නලා මේවට ඔක්කොම වග කියන්න ඕනේ. ජාම්පති වික්‍රමරත්න, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර මේ ඔක්කොම GLPRS එදා නැට්ට පස්සේ ගහගෙන හිටියා. මේ ඔක්කොම වෙන්න ඇරලා ජනතාවගේ අවසර ගත්තේ නැහැ. ඔහු දැන් පිළි අරගෙන ජනතාවගෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා, මෙතන බරපතල වැරැද්දක් වෙලා තියෙනවා, මම මේක ඔබෙන් අවසර ඉල්ලනවා මේක වෙනස් කරන්න. මොකද ඒක පාර්ලිමේන්තුවේ කට්ටියට කරන්න පුළුවන් වැඩ නෙමෙයි. දුරකාලයේ සීමා කරනවා නම් දැන් නාගානන්ද වගේ කෙනෙක් ජනාධිපති වුණොත් අවුරුදු 2 ගෙදලා හරි. ඇයි 3-2 පුළුවන් මේ කියන විදිහට? එහෙම නෙමෙයි ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. බල තුලනයක් තියෙනවා. ජනාධිපතිගේ කාර්යයට අත දාන්න බෑ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ වැඩවලට අධිකරණයට අත දාන්න බෑ. අධිකරණයේ වැඩවලට ජනාධිපතිට අත දාන්න බෑ. අද රටේ නීතියක් නැහැ. අද ඔක්කොම ඉවරයි. වෙච් කතාව මෙච්චරයි. රනිල් වික්‍රමසිංහ කොයි මොහොතේ හරි දැන් තීන්දුව කළොත් පාර්ලිමේන්තුව විසුරාරින්න. එතකොට අර 85 ඔය කියන 83-2 නිකම්ම ඒක ඔබ්සලීට්. ඒක එතනින් පස්සේ ඒක ඉරෙලවන්ට්. අදාළ නැහැ. එතකොට ඔහු කරන්නේ මොකද්ද? ඔහුට තියෙන විධායක බලතල පාවිච්චි කරලා කිලිඹ ජනමත විචාරණයට යනවා. ජනතාවට කියනවා මෙන්න මෙහෙම බරපතල වැරද්දක් වෙලා තියෙනවා. මට ඒක නිවැරදි කරන්න ඕන. මේක අදාළ නැහැ ජනාධිපති මැතිවරණයට. මේ වැරද්ද නිවැරදි කළ යුතුයි කියන එක පුරවේසියෝ මිලියන 22ම එතනදී හිත ගන්න ඕනේ. ඔව්. අවුරුදු 5 සීමා කරන එක අපි පිළිගන්නවා. නමුත් අපේ අධිකාරී බලය බලෙන් පැහැරගෙන තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක අපෙන් අනුමත කරලා නැත්නම් අපෙන් අවසර ගන්න එක අනුමත කරනවා. එච්චරයි කතාව. ආයේ ඔහු ජනමත විචාරණයක් ගන්න තීරණය කළොත් 225ටවත් ශ්‍රේෂ්ඨාධිකරණයටවත් මුකුත් කරන්න බෑ. මම ඔබට ආරාධනා කරනවා 70 බලන්න. 70 පළවෙනි ව්‍යවස්ථාව කෙලින්ම තියෙන ඔහුට තියෙන බලය අවුරුදු 2කට පස්සේ ඉස්සර වාරෙන්න පුළුවන්. 80 බලන්න, 82 බලන්න, ඍජුවම ජනතාවට මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙන බලය. 85 එක බලන්න ඔහුට තියෙන මේ බලය. මේක ඔය කාටවත් අපිට වැඩක් නෑ. අපි ඉන්න ඕන මේ රටේ ජනතාවට මේ නාගානන්ද වෙන හිටින්නේ 225න් එක්කෙනෙකුටවත් නෙමෙයි. අතරමං වෙච්ච ජනතාවත් එක්ක. අපිට වැඩක් නැහැ හජිත් ප්‍රේමදාස, අනුකුමාර දිසානායක මේ ඔක්කොම මේවට වග කියන්න ඕන. අවංකකම බිඳුවයි. රනිල් වික්‍රමසිංහ ආව උදේට ගෙනාවෙත් ඒගොල්ලෝ. මම ඉල්ලීමක් කළා. ඉතාමත් උමනාවෙන් කළා. එයා එනකොට වළක්වන්න ආවේ නැහැ ගිල්ල රිංගුව කතා නැහැ කියපු ඔයාස්සේ. ඔබ දැක්කනේ. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ එනකොට
මහින්ද ජයසප්‍රියගේ පුටුවයට රිංගුවා. දැන් ඔය කතා කරන මිනිසුන්ගේ නිබටකම ගැන කතා කරන්න දෙයක් නැත. බොහොම ස්තුතියි.